අසිනට පර්ස් එක දෙන්න එන කල්පනට මොකද සිද්ධ වෙන්නේ? අපි ඉතින් අද වීඩියෝවෙන් බලමු. කල්පනට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. අසිනගේ එක්සෑම් එකට අසිනි කලබලෙන් පිටත් උනේ. ඒ නිසා අසිනට පර්ස් එක අමතක වෙනවා. කොහමද ඉතින් මහේව මුණ ගැහෙන හින්දා අසිනි කරදරයක් නැතුව එක්සෑම් එකට එනවා. ඉතින් මේ අතරතුර තමයි කල්පනත් අසිනිගේ ගෙදර යන්නේ. ඔගොල්ලෝ දකින්නේ නැති ඉතින් අසිනිගේ අම්මා කල්පනායි කලණයි ඉදිරියේදී අසිනි පර්ස් එකයි ෆෝන් එකයි අමතක කරලා දාලා ගිහලා කියලා මේක අසිනිට ගිහින් දෙන්න ඕනේ කියලා කලණට කියනවා. හැබැයි ඉතින් ඒක කලණ ප්‍රතික්ෂේප කරනවා. ඒත් ඉතින් එතන කල්පන ඉන්න නිසා අසිනිගේ ෆෝන් එකයි පර්ස් එකයි දෙකම කල්පන බාර ගන්නවා අසිනිට ගිහින් දෙන්න. කල්පන ඉතින් මේ දේ බාරගන්නේ වෙන මොකක් හින්දවත් නෙමෙයි. කල්පනගේ වැඩේ තින් අසිනිගේ පසෙන් යන එක. ඉතින් මේක පිට දාලා ඒ දේ කල්පනට කරන්න පුළුවන්. කල්පන එහෙම කරන්න ඉතින් හේතුවක් තියෙනවා. හේතුව තමයි කල්පන හැමතිස්සෙම සැකෙන් ඉන්නේ. ඒ කියන්නේ අසිනි මහේ දෙන්නම හම්බෙයිද කියලා කල්පන හැමතිස්සෙම සැකෙන් ඉන්නේ. හැබැයි ඉතින් අසිනි නම් කීපවතාවක්ම කල්පනට කිව්වා මේ විදිහට පස්සෙන් එන්න එපා කියලා. නමුත් ඉතින් කල්පනට කිසි දෙයක් තේරෙන්නේ නෑ වගේ තමයි වැඩ කරන්නේ. එකටත් ඉතින් අපි හේතුව මොකක්ද කියලා ඔගලන්ට අපි වීඩියෝ වලින් කියලා තියෙනවා. ඒ ඉතින් වෙන මොකක් හින්දවත් නෙමෙයි. කල්පනගේ වැඩේම කෙල්ලෝ පස්ස යන එක. ඒ කියන්නේ පවණියාවට පස්සේ පවණගේ පස්සෙම මෙట్లా ඉන්නවා. ඒ වගේම අසිරලා ගෙදර ගියාට පස්සේ අසිනිගේ පස්සෙන්ම වැටලා ඉන්නවා. අසිනි පේන්න හිටියේ නැත්නම් අසිනිගේ කාමරයටම හොයාගෙන යනවා. ඔන්න ඔය වගේ චරිතයක් තමයි කල්පන කියන්නේ. එතින් උගුල් වහලා ඇති ජන්මෙට වැඩි පුරුද්ද ලොකුයි කියලා. කල්පනට වෙලා තියෙන තිතින් ඔය දෙයම තමයි. කෙල්ලෝ පස්ස යන එක කල්පනට පුරුද්දක් වෙලා. ඒ නිසා තමයි කල්පන අසිනිගේ පර්ස් එකයි ෆෝන් එකයි දෙකම බාරගන්නේ අසිනිට ගිහින් දෙන්න. හැබැයි තින් කල්පන හිතන්නේ නිත්‍යයක් මෙතනදී සිද්ධ වෙනවා. ඒ තමයි කල්පන හිතන්නේ නැහැ උතන මහේ දේවි කියලා. පර්ස් එක දෙන්නේ නැන කල්පන මහේ ඉන්නව දකින්නවා. සුපුරුදු විදිහටම කල්පන මෙහෙම අහනවා මහේකින්. උඹට තාම තේරලා නැහැ නේද මේ වැඩි? කොච්චරවත් අසිනිගේ පස්සෙන් එන්න එපා කියලා උඹට කීසරයක් කියලා තියෙනවද? කොමරදින් කල්පන මහේකින් අහන්නේ මහේ කල්පනගෙන් අහන්න ඕන එක. එනිසා ඉතින් උතනදී අපි හිතනවා පෙරලා මහේ කල්පනගෙන්ම ඕක අහපි කියලා. ඒ කියන්නේ ওই ප්‍රශ්නය කල්පනට කියාවේ කල්පනගෙන් අහන්න කියලා. ඇත්තටම ඉතින් උතනදී කල්පන ලැජ්ජ වෙන්න තමයි සිද්ධ වෙන්නේ. අපි ඉතින් බලමු ඉදිරි එපිසෝඩ් එකේදී කුමක් සිද්ධ වේවිද කියලා.